රටොප තරනියන් ටවශිකෑස් පිටරටන්න ඔබට දැන් අනෝම් කළ හැක ලිට්‍රුෑස් රජ පක්ෂ දස්පාල පිළිඳ ගක්ත්තාම සහමමුලින්ම විනාශීලා අයනුව කියලකවරට තනව න එක වෙදින්නේ අද පේනතෙක් මානයක නැතුුණට සජි ප්‍රමදාස මේරටේ රාජනායකයා හැටියට ඔ ඕගේ භූමිකාව තුළ ඔවු මේරටට යමක්කරුවයි. හැබයි දුබලයාට දුබලයික නො නිසක් ම වඩිබට්ටකම් කරන්න කැමතිනන්නේ දුබලකමට මහ ප්‍රතාපවත් කියලා එක එකලාගේ පිට ගහන්. ඔයාව ගෙනල්ලා ඔයාට බන්දසිේ දීලා ඔයා කෑවන් පස මම්බයිනවා මූ කෑවා මූ කෑව මූ කෑව මූ වැරද කියලා මහිදරාතුප පක්ෂ කෑවන්න මන්නරධ පක්ෂර කණ්ඩ දුන්නේ කවුුණ ක්ඩමේදිකාවේ ඇති කවුද කැම්පෙන්න්ටරේ කවුද ගේයක්දයක් ගාන ගේ කවුද ජන්ත පික්ට පෙරුණ අයිබෝ ලංකා ඉතිහාසේ දේශපාලන පෙලීම් සිතුුවෙනම් විද අවස්ථාවල දේශපාන්න පෙරලීම් වලට අපි අහතින විදිහටමින් ජෝති්‍යවේදීන් ලොකු කාර්යක් කරවා. සහරක් කාලවල ව ජෝතිශ්‍යවේදී නිසාම දේශපාලත්ජයන් පරාජීව වුණ අවස්ථාතින. අනේ එනිසාම හෙලරහා සාදාාපහිතුවා. ලංකාවේ වර්තමානය වඩාත්ම කතා පාට ලක්කෙන මේ දේශපාන්න ආන්දෝල්ලත්මක කතාපූත ගැන කතා කරන්න මේ වෙලාවේ වඩාත්ම සුදුසුම කෙනා. ඔහු තමයි. ඒ දශාලන්නේ ගට රජක්ෂගේ අසාර්ථකත්වය ැන ොලින්ම කියපු චර්තය ආචාරය සුජිත් නිශාන්තය යෝගිතුමා අයිබන තු අයිබ යතුවා ඔබ කියවා ගෝටබේ රාජපක්ෂ පරාජය වෙනවා හැබැයි ඔහු ජයග්‍රහණය කරනවා. හැබයි ඔබ ඒ අස්ථ කිය ඔහු ජයග්‍රහණය කරත් ඔහුගේ ආගමනි සිදනන් රටට දුර්භික්ෂයක් කෙනවා ඔහුට සාර්ථගනායකෙක් වෙන්න බෑ කිය ඔ බ දැකන ර දේක ද ලා නවා. ඔහුගේ කාලයටට කලින් තනතුරෙන් ඉවත්වෙන්නේ සිදුවන මේ කෙසේවෙතත් ඇයි ගෝටාේ රජපක්ෂ මෙහෙම දෙයක් වුණේ. උදාර හොඳ ප්‍රශ්නයක් හොමක දිකූ ගමනක් යන්ට ප්‍රාර්ථනා කර අපි පල වදසට. උදරඒ හොඳ ප්‍රශ්නයක් ගෝටපේ රාජපක්ෂක පාජය පිළිබඳව කතා කරන්නේ දේශපල්ලන පරාජයක් සක් චන්දයේ පිබඳව නෙ. ක හොද ස්ථාවත්තාවයි ම කියරු ම රජපක්ෂ දාාන්න පොල් හොම දම ද දිනවා. එකය රාජපක්ෂ කඳවර පස්කු ප්‍රහාාරයක්ත් එක්ක ඔන්ගේ දේශපාලලය ක්‍රමවේදයේ ඔගේ ේදිකාාව ඔවන්ගේ ගොඩ හදාගෙන තින්බි. පුද්ගල පිමුද ගැඩල අත්තින්බ මේ පුද්ගලියාව චරිතයක් බබට පරිවාර්තනය කර දේශපාලි චරිත විසින්. මහචනයාසි නෙමි. මේරට සරවබලවයාරි චන්ඩය. මේ චන්දයෙන් හරිනං උදාර යම් පුද්ගලයකු. එකයන්නේ යම් පුද්ගලයකු මහජතු නියෝජ්තය කරන්නේ මහජනයා තෝරලා. එකතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. හැබයි අර එක්තරා විදිියකට කුමනොහෝවිදියේ උපරවටියක ඔවුන් චර්තයක් නිර්මාණය කර පස්සකු ප්‍රහාරත් එක්ක සසඳලා. ම ඉතාම පැදරුව කිව චා රජ පක්ෂදාන්. අයිමන් චම රජ පක්ෂධාන්කිව ම දියකම දිගිදිිටුම පකාශය කර. ධන්ග කියලකිවවේ චවල් රාජ පක්ෂයට තිබුණා ගඳ සවුවද පිළිබඳව දේශපාල ේතිකාවය හොදා පරිච්චයක් කියවීම මහපොලේ දේශපාල පිළබුද අවබෝධයක්. ඒ වගේම හලේ පැලේ නියරේ ගොය මේගමතේ. දුපතාගදලාම මහා මන්දිරී දක්වා ඕට දේශපාලි කිීම පරිණත කමක් තිබුණ. ඕ කතාකිරීමේ යම් යම් අඩුපාඩුවක් ඇති. හබයි ඔබ මතක ඇති යුද්ධය කාලය කපානමින්තුව කථනායක කාරිබාරි ඉතාම මැනවික සිදු කරා. එතමට ඔහට දේශපාලය පිබඳ සු පක්ෂපිබඳට අවබෝධයක්ති. ග්‍රාචාර පිළිබොඳොගත්තම ජෝතරවේදෙක්ව හැටියුට රාජ්‍ය යෝගයේ පෙහටලලා තිබේ අනවර චමමාරජි පක්ෂට රාජයෝගයක් තිබිය යුත්තුයි දේශපාලනී දුකු පැවත්ක් ඇති කරන්න නදාරය. තරගයකින් ජයගන්න පුළුවන්. හැබ එක පැවත්මක් තියෙන්ද. හරිද ඒ පැවත්ම ඇති කරගන්නඩ නං. ඔහුටකිෙරියම් සංසාරය වර ප්‍රසාධයයක් තියද. ගොටමි රජ පක්ෂි කියල කියන්නේ කවුරුතු සිම් පොම්බල්ලද යුක්තර හුදු නිකන් චරිතයක් විතරයි. ඔහු තාන්් එපා දැම්මත් පර මේ පංච ධර්මක කියයක් ඇතියනකො මොක්ද අටු කොටු අසාර සත් වෙලා වේලිලා යයිකිවා. මාජනයයා රජයට විරුත්තුව කරලි ගායකිවා. මර ඉස්ල්ෙන්න්ඩ වේ හඬා වෙලපෙන්ඩ වේකිවක්. බඩකන්න සාපිාස්සේ ඇතිවෙලා දුර්පේක්ෂ ඇවීකු පච දුර්භක කරනු කරනුපහකිින්. උනේ නෙද්ද. උනා ඒවනගේ ඇතිවෙන්ඩ හේතු මේ දීර්ග කතාවක් ඔබ අප කෙටි ප්‍රශ්නයට උත්තරේ නොවී හරියට කතා කරන අපට ඒක විර කතා කරන දන්න වෙනවා. ීම කියට කැමති නොසතුසු පුද්ගලයෙකු නොසතුසු ඕට බරක් දරණඩ බැරි තැනකට පත්කර පුහම හැදිිගෑවිලයනකුවා රට හැඳගැවලගේ එනිසා මං එදා කල්තියක්කිවවා මේ රට එවන් පුද්ගලෙකුට මේ රට භාර දෙෙන්ඩිපවා. ඉගවකාරණාවතමයි මන්ද රජ පක්ෂ වගේ බෝම ග්‍රාචාරී ඉතාම මැනවිින් පිට ලතිෙන පුද්ගලයකට ප්‍රතාපත් චරිතයගට ඒට වඩ දරුවලේ කටවඩ උඩින් තියන් දෙපා කියලා. ඒ වස්වාදිනු එවිනාසයට හේත්තුවයෙනවා රාජපක්ෂ දේශපාලයෙන්ට මහා බරපතන කළුකොංකඩා හැඩීමක්. බොහෝම අඳුරු යුගයක් ගැතිවේ කියල එක සිද්ුව. මගේ මාත්‍රකා වෙන්නේ මේ ගෝටාවේ රාජපක්ෂගේ නිර්මයාම නෙවෙේ හැබැයි මේ ම ආරම් යැග තමද මෙතුම තමයි මුළු රටක් යද ගෝටබ රජපක්ෂ දිනවා කියලා තනයෙන් හිටකගත්තන ගෝටාබේ රජපක්ෂ පරදිනවා හැබැයි ඔහු ආවත් මෙන්න මේද වෙනවා කල ීපපු චරිත ම මට එතනදී වැදත් කරන කියැන රාජ පක්ෂ දේශපාලයගෙන් ගොටාවේ රජපක්ෂ කන කතා කරන වරන් ඔහු තරගයට ආවා දැන් තරගන ඉන්නේ සජ ප්‍රමදස තරග ඉන්නවා දැන් මෙතන බලය තියෙනි කාටද රාජපක්ෂ කන්ඳවර ය දැන් රජපක්ෂ කඳවර නිෙේනි දැන් රජවික්‍රණ සිංි එතමට රජපක්ෂ දේශපාලන තරගවතු වු සනිප්‍රමුදස විපක්ෂණයකැටට පාල්ිමෙන්න්තුවයි බලක්තිවා. එතකොට ඔවුන්ගේ බල ගිලි හිලාතින්නේ කාටද බලය හිමිවෙලතින කාටද. විකල් පාණ්ඩුව ඇටටනම් විපක්ෂය බලාපරොත්තු වෙන්නේ. ගෝටාබේ රජපක්ෂ පරාදයි එක අන පාර්ලිමින්තියත්නයද වරාජ නැන්ද.ද එක තමයි මම උදරන පරාජය කියන්නේ අර්ථකතනය කරන්නේ. ද පෙක්්ෙ ට චන්ද පතරිිකාව නොවයි උදාාරය. පැවත්න පිළබඳුව ගත්තාම. ගෝටාපේ රාජපක්ෂවා අද මන්ත්‍රි දර ඇත්තියන රන්න්නේේවෙක්ක්‍රම සිංහලත් පැදිලයිද. එෙවරන් ගො ජය ගන්න පැයි පරාජ වෙලන් ඒ පරාජය තමයි දාද කියල. හොන විදිහට තමයි ගෝටාබේ රජපක්ෂය ආගමනය වගේම නික්මයම ගැන යෝගිතුමා සහන්කර ද මේ රාජපක්ෂ රගන කතාර නිසාම මන් සූදානමේ. රජ පක්ෂ ද දශා හොම ේද නත ජා පක්ෂ ට ට ක්ද. දාර එතනනි නතුරපු හව වැදගත් කාරනාවත් තමයි ගෝටාවගේ රජපක්ෂ එකයන්නේ ග්‍රහචාරයෙන් දුරලේ දැමොත්. අ පිපෙන්ද තිේෙන ෙලුම් මල වතුරලටම කුණු වෙලායනවා. එකන ඒගට තිබන නාම රජපක්ෂ එන්නෙපුළු දේශපාලන මාර්ග්‍ය ප්‍රවේශන්. එමනේසා ඒ පරම් පරාවට මහඳදුර යුගයේකට පත්වෙනවා ඒනි සහදාහන්ඩ පාකිව. දැමවෙලා තියෙන මොකද පිපෙන්ට දුන්නන්නේනෑ එතකට ඇතුරේ ඇටම පතුර ඇටම කුණ කියලා යන. දැන්තයෙන දේශපාල කදූරේ රජ පක්ෂ දේපාලි පිළි ද ගත්තතාම සහ ලින්ම විනාශවෙලා යනවා කියලා කවරට තන න එකවෙදන. මහින්ද රාජපක්ෂික දේශපාලනය චරිතයක්ත් නම රජපක්ෂරත් උත්සාහ කොරොත්. කේසියම් දේශපාල භූබිකාව කදාගන්න පුළුවන්. ම ඔබට ම වගකීමෙන් මම කියනවා. රාජපක්ෂ දේශපාලනය බලයයට ඒමට ඔවුන්ගේ කෙනනෙකු දේශපාල භූමිකාවේ දැනට ඉන්න නාබ රාජපක්ෂට හෝ මන් රාජ පක්ෂට හෝ අම කන ක්ෂු ද කෙනකු දසි අතරේ දේශපාල භූමිකාවේ මේරට රාජ බාලය ගන්නබ ග ද සි හතර ටනානගේ ක න්න බැනමත් ට පස හැකි තමතුරටත් ඔවුගේ ග්‍රහචාරය කියල කියන්නේ එක කෝනකින් බලය එකක් නෙවෙයි. විත පරාශය තුළින් විවිධ ක්‍රමවේදයන්තුළින් විවිධ අපි ගණයකිරින් තුළින් තමයි නිර්ණය කරන්න ඔුන්ගේ දශපාලන භූමිකාපිල්බඳ. ඔන්ට නැවත දෙශපාලනය වෙදිකාව ගොඩනැගැරීම හැකියාව තියෙනවා ඉන්න අනාගතේයි. එස තත් මේ කාරණාව මෙන්න මෙහිදයට තමයි ගලාගෙන යන්නේ රජ පක්ෂවරුන්ට නැවත දේශපාලනයේ හිට ගන්න පුළුවන්. හ දශානයේ කරයි පාර්ලිමෙන්න්තු ව නමුත් යගතුමා ක කියනෙ ට එන චන්දේමත් කියන්නෙ දදා විසිහතරය මැතිවරණද කිසිම හේතුවකින් රාජ පක්ෂග නටම රටේ බලටීමට හැකි ආවක් නෑ. එහෙමනන් කවද ද වි්‍යහතරය ජාතිපත තම ගිනගේ ප්‍රශ්න ආ ජනාධිපති කෞවද කියන අපිකන්ට කල් වැඩි තව. ඒතියන අපි කටියට දැන තම කාල යෙනවා එකවරන ගෙඩිටන් දෙදීමට වඩා උදාර හැබයි මවබට කියන්න කැමති එක කාරණාවන් දද සි හතරේ දැන්ට තින පාලිමේතු දේශපාලනම මේ කියන ඇදැනමේ මේ කාලයකට ප්‍රථම ඉදල කියන්නේ රය ක්‍රමසින්ගගේ දේශපාල භූමිකාව සහමෝලීමම අවසන් වනවා ද අවසන් වුණ ඒත නැවත පනදිීම හැකි කියවක්නේ නව තෝරට චරා මතක තාගන්ඩ. මේ රටේ දේශපාලි විකෘතියක් මට ඔහු ජනාධිපති වෙනවා මිසක් මේ රටේ රන්ලිව ප්‍රමිසිඟකන චරිතයේ ජනාධිපති වන්නේ මහජරයාගේ චන්දයමතිෙන් නොවේ ඔහු පාලිමේන්තු අසුන පොව පැරදුුණ ඔහු දේශපාලනී පිළිබඳව බෝහසල දැනුවත්තියෙන චරිතයක් ඔහු කල්මැරල කාලයක් පාලිමේන්තු මේ දේශපාලනයේ තිබෙන්ෙන වූ මහා අරගලකාරී කළහකාරී අවස්ථාව බල පාර්ලිමින්තුවටාවයින් පසුව. ඕවුඩුව තෝරාගත්තේ ඕගේ මිත්‍ර කඳවරමෙසින්. ඕ නියෝජර වන්නේ පොතිචාන පෙරමුණේ ජනාධීපතිවරයා ඇටියට. ඇයිද මේරද පාලිමෙන්න්තුව බල දල්ලා තින්නේ පොතිජාණි පෙරමුණණට අවරුදු පහකට. එතකට ඒ පාර්ලිමින්තුවය බලයේ ඒ හෝබවන ජනාධීපතිර වෙලා ඉල්ල අසුම් පසුව. ඒ කදවරේ බහුතර බලයක්ති නිස කදුරට හැකිියාවත් ව තමට රුචි තමන්ට හීය තට කීකරු තමාට කැමති පුද්ගරයෙකු පත් කරගන්න. කවදාවත් තමන්ට බලයතින පාලිමින්තතිය බලය අහිම කරගන්න කිසිම කඳුරක් අකමැති උදාාර. එතකොට තන්ට සයච්ච කීකරවුණු තමාට හීලෑවූ තමාගේ තමාට එහෙ ඒවෙච්ච චරිතයක්. ඒකේ රාජමක්ෂ දේශපාලනීට හෝ පොදජාන පෙරමණට භූමිකාවට සුතු සපුද කෙලෙක්තිිය ගත්තම වඩා පුද්ගලයා වනේ තමගේ සමකාලීනය සමකාලීනව පත්කරගන්නවා ඒ පාර්ලිමේන්ත චණ්ඩකසි තිස්කානකින් විනා. මහපොල යථාර්ථය නොවේ. මහපොේ යතර්ථය කුමක්ද වුණේ මාහපොලේ යතාර්තය ඕහු පාලිමින්ති ජනාතිප තිනේ පාලිමේන්ති දොරකඩින් ඇතුළට ගණඩ පාති ටන් පයිංග මාය. එහෙම නම් දශාල භූමිකව දෙදා විසින් අවසන් වුුණා. නැවත දෙස් විසි පහ දේශපාල භූමිකාවත් දද විසින් අවසන් වුණනා කියන එක එක සන වුණනේ ඒම නම් ඔහුගේ ජනාධිප්‍රතිබාවට පත්වෙන්නේ ඔහු විසින් ගොඩනගාගත්ත භූමිකාවත් තුළ හෝ ඔවු විසින් තරගර වැදිලාගත්ත ජයග්‍රාණයක් මද නොවේ තව කෙනෙකගේ පුරොප්පාඩුවට සයිටතෂ කොට්ටකක් ැතිේද අුකාලසසිීමවා පුරුණන ඒක තව කෙනකුට කරු උද්වා හටිය පුගුණනක්. නැතු ඕට ලැබුණු වර ප්‍රසාධයක් දැවවත් නෙවේ එම් චන්ට ක්‍රමේ මතවත් නෙවී. එහම නම් ඕගේ දෙශපාලනය නිද ශිෂ පහහි අවසන්. මතක තබා ගණ්ඩුව මේ එක පද කඳූරකට ඉහිලයක් කරලා කතා කරනවා නෙමේ තවත් වි චර්තගෙන කතා කරනවා පාටලේ චම්පික රනවක්ක සරත් ෆොන්සේකා දලස් සලහත් පෙරුම නාම රාජ්‍ය පක්ෂ මේ කින් චරිත. පාලි ද ර මතක ාගන ද සි අතර රටේ රාජ බලය ගන්නනවා සජු ප්‍රවදස. ඔබ ද නිර ලැබෙනන සජ ්‍රද මමයි ඉදා නිදස් දහනමේ මුළු රටක් මුළු රටක් පාස්කු ප්‍රහර වරවිච්ච වෙලාද. මේරටේ යුද්ධේ අවසන් කරපු මනුස්්‍යයා තෝරගන්න කොට උදර මේරට මේ රට ආරක් මිනිස්සු කිව ක්ඩනැතත් බඩට නැතත්. අපිට ළමයියට ඉන්ට රටකෝන කියලා. එවන් කතාවක් කරන ගොට මේරට හැඩගැයිල ලෑස්ති වෙලා දතකට මැදිලා වේදිකාව සූතන වෙලා තිබ්බේ කෝටා ප රාජ පක්ෂ පිළිියාන්ට. එදත් මම කිවේ එවන් මුලු රටක් කියදදි. තනි මම මරණතර්තන හිෙද්දී මව උස්සන්ද හදනකට මරණවා කියලා කියනකොට මා කිවේ මොහ සුදුස්නෑ කියලා. කරු පිගත් න පේනතෙක් මානෙක තිබෙත් නෑ පළවෙනි ඒයාගේ මාස පහයේ යනකට මාස තුනහතර යනකොට මට ෆේස්බුක් එක වතින්න්න හම් බුඩය හැබැයි කවුරු තිවේ නෑ අවුදදු දෙක යනකොට ඔවු මාකිපු කරදාම ඒ අන්ති ඉෂ්ටවෙනෝක ඒමනං අද පේනතෙක් මානයක නැතුනාාට සජිත් ප්‍රමදාස්ස මේරටේ රාජනාය කියා හැටියට ඔ ඕගේ භූමිකාව තුළ ඔව මේ රටට යමක් කරවා ඒග ම දකු කියන ද සජි ප්‍රමදස ජනාජිපතිනක බ කෙල කියනවා ව ජාතිිපති වෙනවාද කියන අපි දෙනුවට පස්ස කතාා කරමු රාජ බලය සජි ප්‍රමදාශ ගන්න මේ මේ කාරනාව කියද මේ දැම මේ තව අසර දෙක හරක් සේ දත් මේ පදර පැරට ති මෙහම මිනිස්සුන්ට හිතඩක් පුළුවන් මේ යෝගතුමා විපක්ෂයෙන් මුදල් ලරගෙන මේ මේ ප්‍රමෝට්කම එම හිටන්න පුල යග දර. ඒර ෙස්පාල කැනීමමන් කෙලින් කතාා කිරීම දුරුවලයන්ටේ එමරැත්තම් පක්ෂවාදීන්ට වන්දිිබට්ටන්ට බව වැරදිර පේන පුළුව. හබම හොඳන මතක තියාගන්න එහම නම් සජි ප්‍රේමද සයි ජ බද කිරීම තු ජි ම ද න දාවන්න ඔබම ක රාජක්ෂලා රක්ෂ මගතියාගඩ රාජපක්ෂ පවුලේ රශරාන්ති රාජපක්ෂ මැතිනේ මගේගේ දෙෙක්තාව චමන් රාජපක්ෂ මගේ ගෙදර. ඕන මනං මට ඔබට හැරල බලට ඔත්ත චමරාජපක්ෂ චමාරජපක්ෂ දස් ධහනමේ පසුකාලයනෝ මගේ ස්ථාන මේ කන කතා කර තැන ං ඔගේ හ දහ පැලුවෝ මද තියන සජප ප්‍රවිදස වහ දහන ලන්න මේ ස්ථාන්ට වෙල නැ හැයි මටක තියාගෙන මං එතරින් හ කතා කරන්න හැ ම ඔබට කේපු දෙේ කියන්න. එහෙම මුදල් අරගෙන නං දෙදස් දහනමේ සජි ප්‍රවිදස පරදිීනව චමාන් රාජපක්ෂ දාන් චමා රජපක්ෂ රජයෝගයේ තියනකිලොම කියන්න න්නේන එහෙවන මොම කියන්න ඕොන්නේේ එදා සජි ප්‍රවිදවසට රජතුව යෝගී තියන කියලනි ජනාධපති මැතිවරණය වෙලාවේ කියන්නේ චමා රාජපක්ෂ රජයෝගයේ තියෙනවා ම ප්‍රතාපුුවත් ග්‍රහබලයක් හිෙමි අඩ සය වසක ගේ දශපා මගේ ජීවි දේශපා භූමිකාව තුළ මගේ ජෝත්‍ය ජීවිතය තුළ පාලණිමිතුවය නූතනී තියන ඉතාම බලවත්ම මහා ප්‍රබල පිටිමත් තනිකිලුම මහිතරජ පක්ෂ කෙන කියන්නේන. අපේ ප්‍රකාශවල් තියෙන්නේ අටලස් ඉෂවරුන්ගේ ප්‍රකාශයේ පරිදි ඒ තීල තියන්න විෂය දැක්මට අනුවයි. එකකොට අපිට ඇත්ත කතා කරන්න වෙනවා මන්දරජ පක්ෂ ප්‍රතාපත්කාල ප්‍රාපත් කිව දුබල වෙලාී දුබලයි ලකිනවා හැයි දුබලයාට දුබලයි ක නො නිසක් ම වන්ඩිට්ටකන් කරන්නට කැමතිනේ දුබලකමට මහ ප්‍රතාපුවත් කියලා එක එකලගේ පිට කාන් හයි ඇයි සජත් ප්‍රේමද සමහත්මයා ගෙනම කතා කරන්න ඔබ සජි ප්‍රමදය සමහත්මයගේ ග්‍රහබලයේ එක අවස්ථාවල් කීපයක්ගෙනම කතා කරනවා එකක් තමයි යුදාර මහ මේ රටේ අවුරුදු හතලියක විතර අවුරුතු තිහක විතර මා රුක්ෂක් ච ක්ෂ ාතු පක්ෂණනාකයාව ැද කොලඹි පරජය කරලා ආසනයවත් නැතිවට පයිං ගාන මර්්‍රමට මෝදජයග්‍රහණය කර. මොහෝ ඉතාම කෙටිකාලය අතුර ජනතිපති ැතිවරීවුල පක්ෂය මාසදයකක්ත් වන ැතර පක්ෂ කදලා ලක්ෂ පනසක් මේ රටේ ජන්දගග පාලි මිතු ඇැතිවර්ණ. මේරට දුග දුක්ප පත් මිනිස්සු වෙනුවේ රක්ෂ ක කිය වැඩි පි වෙලක් ක ුව රඩ බ දව ගඩ. मेරට ප්‍රේමදාස එදා දුुග दපතාගේ හි ප්‍රමද දැක්ට අද දුපත් මනි වැගර. එවිත ව औ දේශපාල න තුළ තම පක්ෂයක් खදාගෙන मेරට प्र්‍රතාපත් ජනහිතකාම නායකන් රස එකතු කරගන්න. ද ද ර ක දෂණ චෝද ක් දලස් අලාපෙරුම විපක්ෂයේ එකට ඔවුන් කටයුතු කරන්න එකතු වෙනවා. එනිසා සජි ප්‍රමදස්සගේ ග්‍රහපාලයක් නැත්තා ඔහ අට සංකේන්ද්‍රවන්නේ නෑ අධි පක්ෂසා දේශපාල චරිත. එනිසා ඔහුට ඒ පිහිටිම තියෙනවා කියෙනකයිම නොයක කිය මේකාරණමහුකැ ීට හත් පසිම්ම තවත් ම ඔබට අභියෝගයක් කරන්න ඕ එක මේ ජනතාව මේ වෙලාවේ. කතා වෙන දෙ කකොන් ජනතාවගේ පැත්තින කතා කරනිසාම ඔබ කියනවා සජිත් ප්‍රම දසට විරාජ්‍ය බලය ලැබීමට හැකියාාවතින ඔහු එවා රාජ පක්ෂරුන්ට දදා ශවිශ්‍ය අතරෙන්න්න හම්මෙන්න මෙහමකිවත් රාජ පක්ෂවරන්ට බෑ සජිත් ප්‍රේම දසරද ජනතාව මික් පෙරමුණ ගැන උදර මේක මේ මේ වෙලාේ මහ පොලවේ මිනිස් කතාාවෙන දෙ උර ඔබ ඔබ ප්‍රසත කැන විතරයි. මොම ජෝතරවෙේදී. ඔබට පේන පේන මෑනී විතරයිය. මට බොහම දුර පේන. ඔබ අභියෝග කරන්න පුළුවන්නන් එකකමක් නෑ ඔබ මීඩියයකින් බලලා. ජනතා මයුක්ති පෙරමුණන හත්තක අසුවාටය කැරලඉවලින් දේශපාන භූමියයට ප්‍රශ්ට වෙච්චි චරිත. ඔබ මතගතියාගන්න මගේ කියවීමනු දේශපාල ඔවුන් තාමඉන්නන්නේ ලඳුරු අවදී. නමුත් යගතු වර්තමාන. දැන්ත විදිට ජනත විික්තුරුවීම කතා කරනවා. දව හල්. දැවන්ත විදිට කාරිීභායයක් ෂ්ටකරන්නද දස් පහලවේ ජන්ත වික්ත පරගුණ. දැවන්ත විට හොරුවල්න මේ ගැන ඊට වඩ ගැඹුරෙන් හොරකම ගැනතා කරන දෙද. දදස් ධනම සියයටට තුන චන්ත තිබිලි. කිෙසියක්ක් චන්ත ප්‍රමාණයක් පැඩියන බ ඇත්ත. හොඳින් මතගත බාගන්න. ජනතා විමුක්ති පරමුණේ දේශපාලන භූමිකාව තුළ. ඔන් තාම අසමත්ති ල තින ඔුන්ගේ සුජාතභාවය ජනගත කරන ලංකේක. සුජාතභාව ජනගත කරන්න බැරිකමතින පලවෙෙන කාරණාව ඔවුන් දෙන අප ප්‍රාන් උත්තර වලින් එකක් දෙක් මම කියන්න. ජනතාව උක්තු පෙරමුණ ගෙන ම කියන්න ඕෝනි මම කැමති හඳුන් නෙත්ති. මම කැමති විජිතය හේරත් මම කැමති වසන්ත සමනසිංහ මම කැමති ඔවුන්ගේ දශපාල දුල්ලි සමන්ත විදිාරත්න මම කැමති අන්කුමාරලාගේ දේශපාලනයේ භූමිකාව තුළො ඔවන් කරන කාරය භාරය පාලලේතුව තුළ. එගැන ප්‍රසස්ථයි එගැන අපට කවීමක්තේනවා. හබයි නදක ාගල දයරු ඔන් දශපල තුල ඔන් හරට ප්‍රශ්න කීප පත්න ඔබටොහෙද ල්ලොස පක්ෂික නෙත් දුන්නා කණ්ි කොහෙන්ද පක්ෂිමිනිස බඩු දුන්න ජීවත්වන්න කොද සවෝදරියෝ දුන්න. ගදරදල දුන්නේ සහෝදරයෝ දුන්න පක්ෂකාරියල්ල දුන්නේ සහදරය දුන්න කිනො මේ අයගේ දරුව කොහද ඉෙන ගන්නේ මේ අයිගේ ඇතැම්මායගේ සහ දරුවන් ඔවුන් සමාජවාදය ගැන කතා කරන ඔවුන් මේ රටේ පාසල් පදදිතීන් දලම දරුවවාන්ගේ දේශපාලනය නාගතයක් ගැන රට අනාගතකතයන හුගේ දරුව කොයි ඉන ගන්න ඔන්ගේ පක්ෂයට තියෙන මුදල් ප්‍රමාණය ගැන කතාකුරුත් ග මුදල් ඕවන්ට ඔවුන්ගේ දේශපාලන ක්‍රියාපතාමී තුළ භූමිකාව තුළ සුජාත බාවය පිබඳ පුදගලරක මන ප්‍රශ් තිය නිසා. ඒ කියන්නේ ඕවුන් කියන වනව ඔවන්ට ලැබනු මුදල පක්ෂයට දානවා කියලා. මළගෙරගම මරගෙදරින් ඕුන්ට සලිද . මගොල් ෙදරගගේම ම මනාලිය ඕන්ට සල්ලි දෙ අට අඩ වසත් මළගතර වනසද එක එකකමට කල්පන කල බලන්න ඒ එක පිගත හැකි. හරකත්දේ. එහම නොවේන ඔවුන් ජීවත්තුනේ කොහමද. ඕවුන් ජීවත්ෙන් පාචකරපු සල්ලි කෝහමද. උදාාරයකට චන්ඩග මැතිය කියනවා. බොරු ප්‍රශ්ය ගඇතිල ඕවන් වගේක මර වැඩි නිසා අමාත්‍ය දූර. ඔගේ රජද දාලගයක් කියනවා තිස්ස ම රාමය සම්බන්ධය ගත්තු. ඕන්න බලිතිප ප්‍රදේශමන දකර. ඕු සජුත්ත විදාසට සාපේක්ෂයෝ මොනවදද සමාජයේ සම්න්ධි කරන තියන මේ වෙනකුට එදා ඔහුන් පාලිමේව හතලිස් තුනාක්කාශසන තියෙනවා අදයකින් හතලියක් මයිංගල යන ඒ හතලිය කයිමට හේතුවඇයි එක්තර අවස්ථාවක්ක පක්ෂයේ විමල් වීරවාංශ කරලාද විවේචනයන් ඊීටකයින් සෝම සෝමෝන්ස අමරසිංහ නායකයා කරනල විවේචනයන් බැහර කරන්න අපට බැහැ. ඔන් කියනවා රං විකමසිංහ රතු අලි පැටිය කියලා ලවල අ ගානු. අදට චතුරු සේනාරත්න එකවස්ථාවතුන වැසකිලේදී ගනු දෙෙනුවක් කියන. මුදල් පිළිබඳව මකින මනමතකයි. එතකොට මේකේ කාරණාදය සම්පුූරධය බලවුන්ගේ දේශපාලි භෝමිකදය බලනකොට. ඔන්ට සටන් පාට තියෙනවා ඔුන් දේශපාලනික වශයෙන් කිසියම් භෝමිකාවක්ය නිරත වෙනවා පාලිමේන්තුවේ ඉතාම සාධනයේ වැඩකඩ යුතුක කරනවා එක ඇත්ත. ැයි හාහපොව අතාාර්ථය දයනවා ගණඩි පැපි උදාර. ඔවුන් කරපු කාරීභාරයේදී ගත්තාම මේ අවුරුතු දයක් පාලිවේන්තුවේ ගත්තොත්. ඔවුන්ගේ පක්ෂට ලබිච්චා අරමදලෙ සහ ඔවන්ගේ මන්ත්‍රවරීකට ලබිණ වැටුබ සහ අපි දෙනවනි ඔවුන්ට යම් මුදල් කොටසං. සදි ප්‍රමුද අසත් එෙමනි. සදිි ප්‍රේමදහස්ස පාසල්වලට සෞ්‍යතතා පදදතිීට දුප්පත්මිනි සුන්තයි මේ රතේ. ගොල්යා කම්කරුවට කරපු දේවල්ලට සාපේක්ෂුව. ඔබ මොනවද දැකල තියෙන්නේ ව්‍යහාරස්ථානවලට දහම් පාසල් වලට දවාදරුවන්ට කරපු දෙවල සාපේක්ෂ, අන්ුරුමර ොද දෙදවලට කරේ. ඔවු ඇවිල්ලා බලය අරගෙද කරන්නන් කියනවා නන්. ඔබට එක පිළිගඩ පුළුවන්ද. ජනිසා ඔන්ගේ දේශ්පානය ලදරු අවස්ථාවකින්ග තාම ඔන්න ඔට වඩා පරිනත වියයුතුයි? ඔුගේ දේශපාල පරිචක්ෂය පිළ බදව කියවීමක් ඔවුන්ට හරද සාක්ෂ තකව තිබියයුතුයි එම නත්තු දෙශපාලෙක් බල ගන්නම යගතුම ඔබ මේ කතා කරේ දේශපාලන කියවමිකැන වසර ගානක දේශපාල කියවීම මත්තක ජෝතිශ්‍යානු කූලව ජන්තමමතුරේ නායකයායට රාජෝ ගයක්ත්තේ දහොට බලටට හැකවත්. හ ඕුගේ ජෝතියයට අනුව උදාර අපට ජතවක්ති පෙරමුණේ නායක උපන්දදි දන්නේ මු. වර්ෂයට අනුව අපට හදන්න පුළුවන් යම් ප්‍රමාණයක තියෙනවා. ඊතා අමතරුව අපට බලන්න පුලන් ක්‍රමතියෙනවා ඔවුන්ගේ පක්ෂයේ වර්ණයවිිල රත්ත වරණය. ඔවුන් පක්ෂය ආරම්භ කරන අවස්ථනායි්‍යා පක්ෂය ගත්ත මොහොත එමනැත්ත ලැබච්ච දිනේ. ඒවාගේ මොවු ඇතිවරණ පිවිශච්ෂ එමනැත්තං ඔුන්ගේ දේශපාල ව්‍යාපාරයේ ගොඩනැගුණ තැන් අනුව අපේ ජෝතිෂයට අනුව ගලනයකිරම් තියෙන. ආරම්භ දවස පක්ෂය නායකයාගේ උපන්දිනි දවස ඒවගේ දේවල්තිය න. ඒ අනුව ඔහුගේ පක්ෂට රාජ්‍යබලයක ජනතාව වුක්ති පෙරුමට රාජනායකකට ජනාධීපතිවරයක් වීම මේ බලය තව මේ කියන අවුරදු වසර පණා කියැනකක්මත් බැෑ. ඔබ ඔබ කියනර කොට්ටාසයක් කියනගේ පනතාව විපක්ෂය කියනවගේ අ්ඩු කියනවගේ ඔහුන්ගේ කතා හන්ඩ මිනිස් විටියර න්දස සන්ද පෙටි හිස් කියලා උදර එක්සජත් පක්ෂේෙන් ගිලි අනවා අල්ලෙ අතුලතුන් ගාමිසානායක කැඩිගම් පස්සේ ඔවුන්ගේ රාජාලියයා කියන පක්ෂයට අනුව එදා එවකට තිබූ ආණ්ඩුවට වඩායමනැත්තනන් ඔවුන්ගේ ප්‍රධාන පක්ෂයට වඩා සල ගහිටියා මිනිස් කතාහන්න චන්දය විදිීර් ලැබුන්නේ ජන්ත ික්තු පරමුණ තුළල අවංක කියීමක් අවශය ඇයි අපිේ චන්දය නොදඉන්න නිස්සු. විවේචන මතම පදනංවෙන්න නැතුව. ඔවන් කියනවා සරි ප්‍රමදාසන ්‍යානවා ඔන් ආමාරාධි පක්ෂණත් හනවා. ඔවුන් සීරලීපයටත් ග්‍යනවා. ඔවන්ට කාවර ශවරුත් නෑ කිය. මේිම ඔොවන් දේශපාල කරු වැරදි පිුතු ඉතිහාසය විවේචන ඇති නොද කියලා කොතනද ඔන් දේශපාල තුළ කිවේ. සස්ුවම් විේචනයක් කරලලා ඔවන් ජාතිය සමාවක් ගත්තීමනත්තන් අයි මේ වගේ දැ ඔවන් කියෙනවාගේ මේ ලංකාවේ සම්පර්ම මුළු දේශපාලනය දිවියත් තුළම විනාසකාරීම චරිතැවිල රාජපක්ෂවර කියලා. මයින්ද්‍ර රජි පක්ෂූ කැම්පෙන්නිික් කරේ කවුත. ජතතා විවක්ති පෙරමුුණේ. මයින්ත්‍ර රජපක්ෂව ගෙනාව කවුතේ ජන්තා විවෘක්ති පෙරමුණ. චන්ද්‍රකා පන්්ඩාරනායකව ගෙනාවේ කවුතේ ජන්තා විවුක්ති පෙරමුණද. ෙල්සන මතය සයෝග ය නිි කවුත වියන්ග ආර්යෙන් ජනත විමුුක්ති පෙරමුණ එතකොට මේ අය ඒ ඒ වෙලාවට ඉන්න පොද ඒ වෙලාට තියන්න පුද්ගලයාම හතුර කරගෙන එයා පැත්තට සයෝග දුන්න විනා අනනාගතයක් පිළිබඳ දැක්ප් විළබඳ එම නත්තන් දේශපාලි මේ රටේ හෝ දේශාලික හෝ එමට සමාජයේ දේශපාලික ආර්ථක පිළුව අනාගත පි ීමත්ති බිණ. වීම මක් තිබ නං මෛන ලාජ පක්ෂ මේරටේ ජනතිපතිවර හටට ගේන කොට. ඔන්ට කිසිම් මන්ද රාජ පක්ෂණ දේශපාල ගමනි පිළිබඳතු කීමක් කරලා අදීනයක් කරලා ඔන්ට කිසිම් තීනණයක් ගන්න තිබ ච්ඩකා පිළ තීරණයක් ගන්න තිීමබ සිල්සන පිළිබඳ තිීනයක් ගන්නන තිබ ඔොන්ම ගත්තනහ ඔයාාව ගෙනෙල්ලා. ඔයාට බන්ධේසිේ දීලා ඒ කෑවන් පස මම්බයිනවා මූ කෑව මූ කෑ මූ කෑව මූ වැරද කියලා. එතකට ගෙනපිය එක වැරදිනෙද්ද. ක්ඩ දුන්නේ එක වැරදිනෙද. මෛන්දරජ පක්ෂේ මේරටේ ආර්ථිකය කෑවන මෛදරජ පක්ෂ කෑවන්න මෛදරජ පක්ෂ කටඩ දුන්නේ කවුද. කන්ඩ වේදිකාව ඇැති කවුද කැම්පන් කරේ කවුද. ගේ අධ්‍යයක් ගාන ගේ කවුද ජතපමුත පෙරමුණද.ඒ නිසා ඒ මිනිස් අදදට පිළිගන්න නෑ ඔොන්ට වැරදුනා කියලා. නිස්ස අදටත් පිළිගන්නේ න මේරට බුද්ධි ගලනයයක් සිද්ධ වෙනවා. මේරට ආර්ථය කඩාවැටලතියනු වැල්ලයි මොඩාග අන්රාධපුර ධර්මියකට වෙලා කඩ ැට තත්වට පත්ලතිනවා මන්ඩ පෝෂණීය යවා කෙල්ලතිෙනු. මේ රට කන්ඳුලට වැඩල තින. අන්ඳුරට වැටිලතිීරු. මේ රට හෙට ඔබටත් මටත් හට මොකක්ද කළ යුද්ධයකෙන ඉතාගට පැෙන තාරුන් කොඳුට සම්පෝර්ණ කඩගදාලා තිීනු? ඒම යොගයක් නිර්මාණයවෙලා තිේදී. ඒම යොගයක් නිර්මාණය වඩ අද. පෞග අවුතු විස්සාක් දෙසපල් වැරදිකාරය වන්නඩෝනිී ය අවුතු විශ්ස තුළ පාලිමේතු නියෝජනර නැද මන්ත්‍රීි තුර හ ිතර ජප. මන්ත්‍රීතුූර දහයක්පතර අන්ඩුමාරය ඒ අවුතු විස්යෙන් අවුතු පහලක්ක පාලමිතු හිටි නැද. එතකොට ෙසි විසිපා ගැන එකා කියන කොට ම ඒකට ජප අඩුමාර අයිතිෙන් නැද. අන්ඩුමර පාලිමි ද එ ස ජ සාධන ජපින තු ල ැමත්තත් න කියළ චන හැයි ජවිපට සුජාත පාාව පිළිබතු ප්‍රශ්ණති වංචා දෂණය ගැනෝ ඕවන් කතා කරනවා නං මේ රටේ විනාසේගන කතා කරවාන. මේරට පාලිමිේතු මන්ත්‍රීතුර චී සංක යක්ක් පාලිමිත වි චවර විස්සතු ජ තිබා. ඒ තිබ අවුදු විසගාන මේරටේ මනිසු චන්දද නැද. මොනෝද තියව පි විෂ්ට කරේ. ඔබ කියන්ටක තෙස මාරමය ඔනන්ට තිබ බලය තිබ ස්ථාන මොද කළ තිර වෙනනිස් වැැව්දහස කද යනක කෝද අර ීද වැවක් කියු එනිසා උදාට මන කියන්න කැමති. රල්ලට ගෝටාේ විශ්වාස කරපු පෝටුව විශ්වාස කරපු කළ කිරිච්ච පිනිසාක්. තික්ෂ න්න අකම ජී තරගන්න ෙන් පුුව. යම් ප්‍රමාණය නමුमेරටේ ඕවුන් තවදුරටත් පරිනත වෙලා කියවෙල පිරුුදල සුද්ද වෙලා දේශපාල භූමිකාවය තුළ අලුවිදියට නැවවිදියට ඔවුන් පාලිමතුවේ ය මහජනයාගේ හදවතුර තුලයක් හද තුත්. රහඳද පවතිනක මේරටේ රාජ බලයක් ජපීර ගණඩ බෑ ඩදස් තහෙන් පස්්චේ යම්කෙසි අවස්තව කෝන්තෝ ගොඩනයගෙනවා. ඒ ගොඩනැගට නම් ඔවන් මේ කියන සුජාත බාාවීන් බෞස්ති ඉස්ම වෙලා එන්ඩෝනිේ පරිිශුද්ධ භාවිෙන් භෞෂුද්ධ වද මේ බෞතිස්ම වෙලා න්ඩෝන මේ රාජබලයක් ගණඩන. ජෝතිශයට එහගේ කාරණවක්තම යැි කතාකරේ. ඳනම් මෙතුමා ජෝතිෂාන කූලෝ කතා කරනවා වගේම ඊට එහගේකිව මක්තින ඉටහාගේ දෙයක් තමයි නිතර ප්‍රේක්ෂකන්ඩ දෙන්න උත්සාහරන්න ඉදිං එලරහ සපේ අද අවධානය යමුුණේ මේ දේශපාලන කියවීම මෙමඳතා අනාගතේ රටේ දේශපාලනය කැබදවෙයිද විධ පක්ෂවලට මොනවගේ කාලයක් උදාවේද වගේම රාජ පක්ෂවරන්ට නැවත හිටගැනීමට හැකි අාවත්යේ දිගෙන කාරණාව විති මේ වැඩසතාන ඔබ ැලුවනම් ඔබටත් හොඳ කියීමක් ඇති මේ දේශපාලන මෙතුමා කියන ආකාරයට කොතන දෙ වෙනස් එ හෙමනත්තා කවුරුන්ද වෙනස් කල ුත්තය කියෙන කාරණාව කෙසේ වෙත් හෙලරහස් අදමේ වැඩසටහනට සම්බන්ධ කරගත්ත ප්‍රවීන ජෝතිශ්‍යවේදී ආචාර්ය සුදිිත් නිසාන්ත යගතුමා ඉති ඔට බොහමස්තුදී අපිත්තක උතුනට උත්සා කරනමී විටන් විට විධ මාතුකවස්සේ ඔපතුමත්ක සාකච්ඡා කරන්න හෙලරහස් ප්‍රේක්ෂකයන්ට නිවරදි වැදත් වැඩට ඉදිරිත් ය ො ොහමස්තුති අපිත්තක්වට අයිබ. අයි.